Allez, hi Bohan. Puis, tissé qu'une prochaine, après d'un regard pour prochaine, voilà, ඉර දක්වා ඇති සමීකරණ යටතේ ගනුදෙනු ටික දාලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න තමයි තියෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් අපි පළවෙනි වතාවට තමයි account පන්තියේ කතා කරන්න සූදානම් වෙන්නේ. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් ඕලොල් පන්තිවල දිනා ඕලොල් ඉගෙනගෙන තියෙනවා. නමුත් ඕලොල් කොමස් කරපු නැති අය අද තමයි පළවෙනි වතාවට හදන්නේ. ඉතින් අපි ගනුදෙනු ටික වාට දාලා තියන්න කිව්වා. දාපු ගනුදෙනු ටික වා චෙක් කරගන්න බලන්න හරියට දාලා තියෙනවද කියලා. 31 වෙනි ප්‍රශ්නේ අපි ඉන්නේ. එතකොට වැරදි අඩුපාඩු තිබ්බ රතු පෑන භාවිතා කරලා හදාගන්න. අපි පිසිගලි පන්ති වල කරපු මට්ටමටම තමයි හැමතිස්සෙම කරගෙන යන්නේ. අපි කරලා තියෙනවා පිසිගලි පන්ති වල 31, 32, 33, 34 මේ සතිය කරලා තියෙනවා. හරි. හරි අපි බලමු 31 වෙනි ප්‍රශ්නේ. අපිට දීලා තියෙන සමීකරණය අනුව ගොඩ නැගිලි ධන මෝටර් රථ ධන ණය ගැතියෝ ධන තොගය ධන මුදල් ධන වියදම් සමානයි රාග් ධනය ධන ගෙවිය යුතු ගිණුම් ගෙවිය යුතු ගිණුම් ධන ආදායම වඩ පේනවා ආදායම සහ වියදම වෙන වෙනම තියෙන සමීකරණේ පොත අනිත් පැත්තට ගත්තොත් තමයි වටත් ඉඩ ඇති වෙන්නේ හරි හරි දැන් අපි පෙන්වලා තියෙනවා සාමාන්‍ය මට්ටමින් සමීකරණය හරි දැන් බලමු මේකට ගනුදෙනු දානකොට මුලින්ම ශේෂ ටික දායන ඉන්න ඕන ගොඩනැගිල්ල ලක්ෂ 8ක ශේෂයක් පෙන්වනවා මෝටර් රථය ලක්ෂ 5ක ශේෂයක් පෙන්වනවා ණය ගැතියෝ ලක්ෂ 2ක ශේෂයක් පෙන්වනවා තොගය ලක්ෂයක ශේෂයක් පෙන්වනවා මුදල් ලක්ෂ 2ක ශේෂයක් පෙන්වනවා වියදම් වල ශේෂ නැහැ ආදායම් වල ශේෂ නැහැනේ ප්‍රාග්ධනය ලක්ෂ 10ක ශේෂයක් පෙන්වනවා ගෙවිය යුතු ගිණුම් ලක්ෂ 8ක ශේෂයක් පෙන්වනවා ආදායම් වල ශේෂ නැහැ ආදායම් වල ශේෂ නැහැ හරි දැන් අපි ගනුදෙනු ආදේශ කරමු දැන් ඔයගොල්ලෝ ගෙදරදී කරන්න දීපු ගාණක් පළවෙනි ගනුදෙනු රතු පෑනෙන් හදා ගන්න අඩුපාඩු තිබ්බොත් භාණ්ඩ තුක ණයට ගන්නව 5000යි මේක ටිකක් ලොකු ගාණක් නිසා අපිට ගොඩක් ලොකු කරලා පෙන්නන්න බෑ පල්ලත් එක්ක භාණ්ඩ තුක ණයට ගද්දි තොගය වැඩි වෙනවා මේක ණය හිමියෝ කියලා වෙනම තීරුවක් නැහැ එතකොට දාන්නේ ගෙවිය යුතු ගිණුම් තීරුවට ගෙවිය යුතු ගිණුම් වැඩි වෙනවා. මොකද අද අපිට ඊළඟ තියෙන වැදගත් කොටසක් අලුත් කොටසක් ඔලොලල කරපු නැති ලාභ සමීකරණය අපි අද උගන්වන්න යන්නේ. මොකද අන්තිම ප්‍රශ්න දෙකෙන්ම A level paper එකේ වාගේ ළඟ ටියුට් එක තියෙනවා නම් අන්තිම පිටුවේ අන්තිම වාක්‍ය පවා ලාභ සමීකරණයෙන් එන්නේ. 2022 ලාභ සමීකරණයෙන් එන්නේ 23 ලාභ සමීකරණයෙන් ලාභය වන්න ඇවිල්ලා තියෙන්නේ. එනිසා අවසාන කොටස අපි ලාභ සමීකරණ කතා කරනවා. එනිසා කවුරුත් පන්තියෙන් හදිසි වෙලා ලෙෆ්ට් එන්න එපා. හරි. ඊළඟ දෙවෙනි ගැලපිල්ල අත්පිට මුදලට බාණ්ඩ ගන්නවා. අත්පිට මුදලට බාණ්ඩ ගද්දී මුදල් අඩු වෙලා තොග වැඩි වෙනවා 40,000ක්. තොග වැඩි වෙනවා මුදල් අඩු වෙනවා 40,000ක්. දැන් තුන්වෙනි එක තුන්වෙනි ගනුදෙනුම
මයික් ඔෆ් කරලා තියාගන්න ඕන ඔගොල්ලෝගේ පැත්තෙන්. ආකේෂා උමයන්ගනී තමයි මයික් එක හිටපු ගමන් ඔන් වෙන්නේ. කතා කරන්න ඕනුත් විතරක් ඔන් කරන්න. ඊළඟට 10,000ක භාණ්ඩ 15,000කට විකුණනකොට මෙන්න අපි කතා කරමු විකිණීම. අපේ ඇහැට පේනවා 10,000ක බඩු අඩු වෙලා 15,000කට විකුණද්දි මුදල් වැඩි වෙනවා පේනවා. දැන් එතන අපි ආදායම් වියදම අඳුර ගන්න ඕන හරියට. 10,000ක බඩු අඩු වෙනවා 15,000ක මුදල් වැඩි වෙනවා. ඒතර වික්කේ 15,000 නම් ඒකේ ආදායම වෙන්නේ 15,000යි. ආදායම 15,000යි, ඒකේ වියදම 10,000යි. වියදම 10,000යි. වියදම් ඇයි මං ධන ලකුණෙන් දැම්මේ? වියදම සමාන ලකුණෙන් මේ පැත්තේ දැන් තියෙන. මේ පැත්තේ තියෙන ඉඳ තමයි ධන ලකුණෙන් දැම්මේ. දැන් අපිට මේක තව zoom කරලා පෙන්නත හැකි ලොකු කරලා, එතකොට මුළු සමීකරණයම පේන්නේ නැහැ. ඒ නිසා මේ ගාන ටිකක් ලොකු නිසා පොඩ්ඩක් බලන්න හරියට. ඊළඟ ගැලපිල්ල සිරිමල් අමතර ප්‍රාග්ධරය ලෙස ලක්ෂයක් යොදනවා. අමතර ප්‍රාග්ධනය වශයෙන් ලක්ෂයක් යොදද්දී මුදල් වැඩි වෙනව ලක්ෂයක් ව්‍යාපාරයට ලැබෙනවා. ඒක යොදුවේ අයිතිකාරය යට අයිතියක් ලැබෙනවා. ප්‍රාග්ධනයක ලක්ෂයක් ලැබෙනවා. ඊළඟ 12,000ක තොග 20,000කට ණයට විකුණනවා. 12,000ක තොගයක් අයිමත් ණයට විකිණීමක්, තොග අඩු වෙනවා, ණය ගැතියා වැඩි වෙනවා 20,000ක්. එතන ආදායම 20,000යි, ආදායම 20,000යි, වියදම 12,000යි. ආදායම 20,000යි, වියදම 12,000යි. ඊළඟ එක නයිමියන්ට මුදල් ගෙව්වා 5,000යි. නයිමියන්ට මුදල් ගෙවනවා 5,000ක්. එතකොට සල්ලි අඩු වෙනවා 5,000ක්. ඒ වගේම ණය හිමියා කියන්නේ ගෙවී යුතු කිනුම් එවත් වගකීම 5,000කින් අඩු වෙනවා. වගකීම 5,000කින් අඩු වෙනවා. ඊළඟට 5,000ක ශේෂයක් තිබූ ණය ගැතියෙකුගෙන් ලද මුදල 4,500යි. ඒ කියන්නේ අපිට 5,000ක් දෙන්න ඉඳපු ණය ගැතියෙක් අපිට 5,000ක් දෙන්න තිබ්බනම් එයා 5,000කින් අඩු කරනවා. ලැබෙන්නේ 4,500යි. ඒතර ඉතුරු 500 දුන්වට්ටමක් වියදම් ඍණ තමයි. නමුත් ඒක අපි දාන්නේ මේ පැත්තේ ධන. වියදම් මේ පැත්තට ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ එක සිරිමල් පෞද්ගලික ප්‍රයෝජනය සඳහා රුපියල් 2,000ක්. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 2,000ක. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා 2,000ක භාණ්ඩද 1,000ක මුදල්ද රැගෙන යන ලදී. ඒ කියන්නේ ඔක්කොම 3,000ක් අඩු වෙනවා. ඔක්කොම 3,000ක් අඩු වෙනවා. අන්න ඒක ගැනිලි. ඒ තියෙන්නේ ගැනිලි. ගැනිලි. ඊළඟට අප්‍රේල් මාසයේ විදුලි බිල ලැබුණා 1,500යි. විදුලි බිල ලැබුණා 1,500යි. ඒ කියන්නේ ලැබුණා කියන්නේ ගෙවල නැහැ. ලැබුණා. ඒ කියන්නේ දැන් අපිට උනත් ගෙදරකට ලයිට් බිල එන්නේ පුතේ මාසයක් අපි ලයිට් දාලා පාවිච්චි කරලා ඉවරුණාමනේ. ඒකට වියදම ඇති වෙලා ආපු ගාන අපි ගෙවන්නේ නැහනේ. ගෙව්වා කිව්වොත් විතරයි ඒක ගෙවන්නේ. දැන් අපි ඒක පළවෙනි පාස් පේපර්ස් එකෙත් දකිනවා. ගෙව්වා කිව්වොත් තමයි ගෙව්වා කියලා දකින්නේ. එන විදුලි බිල ලැබුණම වියදමක් තාම ගෙවලා නැහනේ. විදුලි බිල ලැබෙන්නේ විදුලි පරිභෝජනය කරාට පස්සේ. ඒ නිසා ඒක උපජිත තත්ත්වයට පත් වෙනවා. විදුලිය රුපියල් 1,500ක් වියදම් වශයෙන් දානවා. දාලා ඒක උපචිත කරනවා. එතකොට මේක උපචිත කියලා දාන්න ඔක්කොටම තියෙන එක තීරුවයි ගෙවිය යුතු තීරුව උපචිත වියදමක් බවට පත් කරා. වියදම් ධන ලකුණෙන් දැම්මේ සමාන ලකුණෙන් මේ පැත්තේ ඇවිල්ලා තියෙන නිසා. ඊළඟ ගනුදෙනුව රිවර්ස් එක. දැන් රිවර්ස් එක බලන්න ඒ ලෙවල් පළවෙනි ප්‍රශ්නේ ඉඳන්ම පවා තියෙනවා. රිවර්ස් එක ළමෙක් දන්නේ නැත්නම් දැන් මේ වෙද්දි හදා ගන්න ඕන කාලය හරි. හරි. වික්ක බඩු ආපහු වෙනවා. ඒ එන බඩුවල පිරිවැය තමයි 2,000ක් කියන්නේ. පිරිවැය 2,000යි, මේක විකුණලා තියෙන්නේ 3,000කට. තොග වැඩි වෙනව 2,000ක්.
මේක විකුල්ල තියෙන 3000කට ණය ගැතියෝ අඩු වෙනවා 3000ක්. දැන් මේ බඩු එන එකයි ණය ගැතියෝ අඩු කරන එකයි විතරක් කළා හරියන්නේ. ඒ ඇහැට පේන එක කඩේට ආපහු බඩු ආවා, අනිත් පැත්තෙන් ණය ගැතියා වැඩි කරා අඩු කරා, ණය ගැතියව අඩු කරා. දැන් ඔයා මතක ඇතු ඒකේ ආදායම් වියදම කැන්සල් කරන්න ඕන. ඒ කියන්නේ මේක මීට කලින් ඔයා කල්පනා කරොත් හරියට මේක අනිත් පැත්ත 2000ක බඩු 3000කට විකුණලා තියෙනවා කලින්. එහෙනම් අර 3000ේ ආදායම නැති කරන්න ඕන ආපහු වෙද්දී 3000ේ ආදායම නැති කරා, 2000ේ වියදම නැති කරා. විකුණුම් පිරිවැය. දැන් වියදම් අඩුවීම ඍණ. ඊළඟට 1000ක තොගයක් විනාශ වෙනවා. 1000ක තොගයක් විනාශ වෙනකොට තොග අඩු වෙනවා 1000ක්. තොග හානි කියන්නේ වියදමක්. වියදම් ඍණ තමයි. නමුත් වියදම මේ පැත්තේ තියෙන නිසා ධන ලකුණෙන් පෙන්නන්නේ 1000. ධන ලකුණෙන් පෙන්නනවා. ඊළඟට 2500ක ණය හිමියෙක්ට 2000ක් ගෙව්වා. 2500ක ණය හිමියෙක්ට ණය හිමියා 2500යි. 2500ක ණය හිමියෙක්ට මුදල් ගෙවනෝ 2000ක්. මුදල් ගෙවනෝ 2000ක්. රුපියල් 500ක් අපිට ඉතුරු වෙනවා ඒක ලදවට්ටම. ඊළඟට මෝටර් රථය ෂය කරන්න ඕන. අපි ෂය වාට කියා දුන ගිය සතියේ සූත්‍රයේ ෂය හොයන සූත්‍රය තමයි වාර්ෂික ෂය සමානයි පිරිවැය ඍණ සුන්බුන් නගය බෙදීම ඵලදායි ජීව කාලය. ඒක තමයි ෂය හොයන සූත්‍රය. පිරිවැය ඍණ සුන්බුන් නගය බෙදීම ඵලදායි ජීව කාලය. එතකොට මේකේ මෝටර් රථයේ පිරිවැය 105යි. සුන්බුන් නැහැ. ජීව කාලය 10යි. 105 10ෙන් බෙදුවම අවුරුද්දකට 50,000ක් ෂය වෙනවා. නමුත් ගාන හදන්නේ පුතේ මාසෙකට. දැන් 50,000 නැවත 12ෙන් බෙදුවම මාසෙකට එනවා 4166.66. අපි ආසන්න කරලා ගමු 4167ක් මෝටර් රථයේ අඩු වෙනවා. 4167ක් අනිත් පැත්තෙන් ඒක වියදමක් බවට පත් වෙනවා. වියදම් ධන. හරි. දැන් අපි මේ සියල්ල එකතු කරන්න ඕන. එකතු කරන්නේ ඇයි? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්න අපි එකතු කරන්න යන්නේ දැන්. දැන් බලමු මේක එකතු කරද්දී ගොඩනැගිල්ල 108යි, වෙනසක් වුණේ නැහැ. මෝටර් රථය 10ෙන් 7ක් 3යි, 9ෙන් 6ක් 3යි, 9ෙන් 1ක් 8යි, 9ෙන් 4ක් 5යි, 9යි 4යි. 495,833යි. ණය ගැතියෝ 212,000යි. තොගේ 1,45, 1,35, 1,23, 1,22, 122,000යි. වියදම් 10යි, 20යි, 22යි, 23යි, 27යි, 160යි. දසලක්ෂ 97,000යි. 799,000යි. 35යි, 32යි, 500යි. 32යි, 500යි. දැන් අපිට තියෙන්නේ මුදල් තීරු එකතු කරන්න. 2යි, 3යි, 3යි, 50යි. 3යි, 50යි. 3යි, 54යි, 500යි. 3යි, 54යි, 500යි. 40යි, 45යි, 46යි, 48යි. මුදල් වල මොනවාරි එකක් දාලා නැද්ද මම බලන්න පොඩ්ඩක්. මුදල් තීරු දිහා බලන්න මොකක් හරි මගේ ඇති වරදක් වෙලා තියෙනවද?
මුදල් තීරුව. දෙකයි තුනයි තුනයි පහළවයි තුනයි දහනමය පන්සියනේ තුනයි දහනමය පන්සිය තුනයි දහනමයයි පන්සීයේ අතලියයි අතුවිෂ් පාගත් සෑ හතරිස් අටක් දෙලක්ෂ හැත්තෙක් දස් පන්සියක් කෙන එකතුව. හරි දැන් චෙක් කරගන්න. හරිට බාන දැන් මූල්‍ය තත්ත්වය හදන්න යන නිසා ඕ වැරදුනොත්ේම බැලස් කරන්න බැරි වෙනවා. හරි දැන් අපි මූල්‍ය තත්ත්වය හදන්න යන දැන් ඔයා එකතු හරිනේ දැන් ඔන්න කියා දෙනවා කොමස් කරපු නැති අයට මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්නේ කොහොමද. මුලින්ම මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් කියන්නේ මොකද්ද කියලා අපි අදහසක් ගමු ඔළුවට. අපි දන්නවා අපිට ගිණුම් පහයිනේ තියෙන්නේ. හරි මේ බලන්න අපිට ගිණුම් පහයි තියෙන්නේ. වත්කම තියෙනවා, වගකීම තියෙනවා, හිමිකම තියෙනවා, ඒ වගේම ආදායම තියෙනවා, වියදම තියෙනවා. අපි මේ පහින් කරන්නේ ආදායම් වියදම් දාලා ආදායම් ප්‍රකාශය හදනවා. දැන් අපි ඒක හදුවනේ. ආදායම් වියදම අඩු කරාම අපිට ලාභය එනවා, ආදායම් ප්‍රකාශය හදනවා. ඊළඟට අපි කරන්නේ වත්කම් වගකීම් හිමිකම් තුන දාලා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය හදනවා. දැන් පැහැදිලි. ඒකට ගිණුම් පහෙන් දෙකක් දාලා ආදායම් ප්‍රකාශය හදනවා, තුනක් දාලා මූල්‍ය තත්ත්වය හදනවා. ඒතර මූල්‍ය තත්ත්වය කියන්නේ යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයේ පවතින වත්කම් කොතෙක්ද, වගකීම් කොතෙක්ද, හිමිකම් කොතෙක්ද කියලා දැනගන්න හදන ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය statement of financial position. යම් නිශ්චිත දිනකට ව්‍යාපාරයක් සතු වත්කම් කොතෙක්ද, වගකීම් කොතෙක්ද, හිමිකම් කොතෙක්ද යන්න දැනගන්න අපි සකස් කරන ප්‍රකාශය තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය කියන්නේ. මේකට අපි කලින් කිව්වා ශේෂපත්‍රය බැලන්ස් ෂීට් කියලා කිව්වා. හරි අන්න ඒක හදන්න යන්නේ දැන්. ඒක හදනකොට ඒක ඇතුළට දාන්නේ මෙන්න මේ තුන. ඒක ඇතුළට දාන්නේ වත්කම්, වගකීම්, හිමිකම් කියන ඒවා විතරයි. ආදායම් වියදම් කියන ඒවා දාන්නේ නැහැ. ආදායම් වියදම් දාන්නේ අපි ආදායම් ප්‍රකාශය ඇතුළට. වත්කම් වගකීම් හිමිකම් විතරක් දාලා අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදනවා දැන්. ඒතකොට ඒකෙ මුලින්ම අපි ඔයාට කියා දෙන්න ඕනේ ඒකේ ආකෘතිය. ඒකේ ආකෘතිය කියා දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට ඒකේ ආකෘතිය හදන්න බෑ. ප්‍රමිත අංක එකට අනුව තමයි අපි හදන්නේ. මේ ආකෘතිය ගියා දෙන්න යන්නේ මේකේ අපිට එක දිගට වාට ඔක්කොම ටික කියා දෙන්න බෑ. මේක අපි ටික 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 ලිය ලිය පෙන්නන්නම්. හරි හොඳට බලන් ඉන්න. ආකෘතිය පුතේ මුලින්ම අපි මේකේ නම ලිව්වොත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශය.
මුලින්ම අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශය යටතේ මුලින්ම පෙන්නන්නේ වත්කම. පද තුනයිනේ මේක පෙන්නන්නේ. වත්කම්, වගකීම්, හිමිකම් පෙන්නන්නේ. වත්කම් යටතේ අපි මුලින්ම වත්කම් වර්ග කරනවා. අපි ද්‍රවශීලතා පදනමට පළවෙනි දවසේ ඉගෙන ගත්ත භෞතික පදනම, ක්‍රියාකාරී පදනම, ද්‍රවශීලතා පදනම. ඒ පදනම් තුනෙන් ප්‍රමිතාංක එක පිළිගන්න ද්‍රවශීලතා පදනම. ද්‍රවශීලතා පදනම යටතේ තමයි වත්කම් බෙදෙන්නේ. ජංගම නොවන වත්කම්, ජංගම නොවන වත්කම් සහ ජංගම වත්කම් කියලා, ජංගම වත්කම් කියලා බෙදෙනවා. අවුරුද්දට වඩා වැඩි කාලයක් තියෙනවා ජංගම නොවන, අඩු කාලයක් තියෙනවා ජංගම. ඊළඟ මේක අර ඕලවල වගේනේ. මෙතන ජංගම නොවන වත්කම් යටතේ අපි අයිමත් පෙන්නනවා දේපල, පිරියත හා උපකරණ කියන එක පෙන්නනවා. ඒ ඉස්සරහින් තමයි අපි පෙන්නන්නේ පිරිවැය කියලා. නමුත් ඕලවල උඩින්ම ලියනවා, උඩින්ම ලියන්න බෑ. හරි, පිරිවැයට සමුත්‍විෂයට ශුද්ධාගයට ලක් වෙන්නේ ඒලවල දේපල පිරියත උපකරණ විතරයි. පිරිවැය දැන් මේක මම ලියා ගන්න දෙන්නම්, කලබල වෙන්න එපා, බලන් ඉන්න. පිරිවැය සමුත්‍විෂය ශුද්ධාගය, ශුද්ධාගය නැත්තම් ධාරණාගය කියලා කියනවා. ඒකටත් අපි ඉරක් ගහනවා. එතකොට සමහර ඕලවල් කරපු නැති ළමයි හිතනවා දිගට මේක පිරිවැය తీරුව, මේක සමුත්‍විෂය, මේක ශුද්ධාගය කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ නම් තුන අදාළ වෙන්නේ දේපල පිරිත උපකරණ තියෙනකම් විතරයි. එතනින් පල්ලෙහාට ඒව අදාළ වෙන්නේ නැහැ. ඒතර වත්කම ඔච්චරයි. හරි, වත්කම ඔච්චරයි. දැන් අපි මේක යටටි ගන්දින ඕන නිසා වඩ පොඩ උඩට අරන් පෙන්නනවා. ඊළඟට අපි පෙන්වන්න යන්නේ හිමිකම. වගකීම පෙන්වන්න බෑ. ආකෘති අනුව ඊළඟ දෙකට පෙන්වන්න ඕනේ හිමිකම. හරි, හිමිකම පෙන්වනවා මෙතන. හිමිකම, හිමිකම හරි සරලයි. හැදෙන්නේ තනි ව්‍යාපාරයක නම් හිමිකම හැදෙන්නේ ප්‍රාග්ධනයට ශුද්ධ ලාභය එකතු වෙනවා. ආදායම ඍණ වියදම ශුද්ධ ලාභයක් ආවොත් එකතු වෙනවා, අලාභයක් ආවොත් අඩු වෙනවා. ඍණ ගැනිලි, ඍණ ගැනිලි, ඔන්න ඕම තමයි හිමිකම හැදෙන්නේ. ඊළඟ අපිට පෙන්වන්න ඉතුරුලා තියෙන තව එක පදයයි, ඒ තමයි වගකීම. වගකීම කොටස් දෙකක් යටතේ පෙන්නනවා. වගකීම එකක් ජංගම නොවන වගකීම, අනිත් එක ජංගම වගකීම. දැන් මේ ගානේ මම පොඩි ඉඩක් තිබ්බේ ජංගම නොවන වගකීම වලට, මේක එකක්වත් එන්නේ නැහැ. නමුත් ඉඩ තියන්න ඕන, රූල් දෙක තුනක් තියන්න ඕන. හරි, ඔන්න ඔයා මුලින්ම මේ ආකෘතියට අග්ගාල ඇඳ ගන්න බාන්න, පිටුවක් ගන්න. හරි, පිටුවක් අරගෙන දැන් අපි පොඩි කරලා පෙන්නන්නම්. තව පිටුවක් අරගෙන ඔයා මේ ටික අඳින්න. පිටුවක් අරගෙන තනි පිටුවක් ගන්න. දැන් ඔක්කොම පේනවා ඔයාට. හරි, තනි පිටුවක් ගන්න, ඉක්මනට ඇඳ ගන්න. ඇඳලා ඉවර වෙච්ච ගමන් හෑන්ඩ්ස් මාර්කේ ක්ලික් කරන්න. අපි ඊළඟ තොරතුරු ආදේශ කරන්න යන්නේ. ඔයාට මොකක් හරි පේන්නේ නැත්නම් අපි පොඩි කරලා තියෙන නිසා මයික් එක ඔන් කරලා කතා කරන්න.
තුන්දෙනෙක් ඉවර කරලා තියෙන අනිත් අය ඉක්මන් කරන්න. ඉක්මන් කරනවා. තාම තුන් දෙනයි මේ ආකෘති ඇඳගෙන තියෙන්නේ. අනිත් අය මොකද කරන්නේ? ටක් ගලා ඇඳ ගන්න ඕන. මහ ලොකු වෙලාවක් යන එක නෙවෙයිනේ. හරි, දැන් අපි පටන් ගමු. එහෙනම් ගාන දාන විදිය යයි මම පොඩ්ඩක් ඒ අදාළ තැන පෙන්වන්න ඕන නිසා අපි ටිකක් ලොක් කරලා පෙන්වන්නේ. හරි, දැන් අර ඔයා හදලා තියෙන මේ තොරතුරු ටික තමයි ගේන්නේ. මේ එකින් එක අපි ගේනවා. හරි, මේ තියෙන තොරතුරු ටික වත්කම් වගේ මිමිකම් ගේනවා. හැබැයි ඒ ගේද්දි අපි මේ ආදායමයි වියදමයි කියන එක දාගන්නේ. මේ ආදායමයි වියදමයි කියන එක අපි දාගන්නේ. මේ දෙක දාන්නේ. අපි පෙන්වන ඉස්සෙල්ලත් මූල්‍ය තත්ත්වය ප්‍රකාශයට දාන්නේ වත්කම් වගකීම් හිමිකම් විතරයි. ආදායම් වියදම් දාන්නේ. ඒතර පළවෙනි ගොඩනැගිල්ල ලක්ෂ 8යි. ගොඩනැගිල්ල කියන්නේ වත්කමක්. වත්කම් වල ජංගම නොවන වත්කම් යටතේත් දේපල පිරියත් උපකරණයක් වශයෙන් තමයි ගොඩනැගිල්ල පෙන්වන්නේ. ගොඩනැගිල්ල ලක්ෂ 8යි. ඊළඟට මෝටර් රථය තියෙන්නේ. මෝටර් රථය ජංගම නොවන ලක්ෂ 5යි. හැබැයි ඒක අපි ෂේ වුණා දැක්ක 4167ක් යනු අවසානේ වටිනාකම වට පේනවා 495833යි. 495833යි. ඊළඟ අපිට තියෙන ණය ගැතියෝ. ඊළඟ අපිට තියෙන ණය ගැතියෝ. හරි, ණය ගැතියෝ අපි ජංගම වත්කම් යටතේ දාන්නේ. මම මේ පොඩි රූලක් අතහැරලා දැම්මේ, මොකද සාමාන්‍ය තොගේ තමයි අපි මුලින්ම දාන්නේ. ඒකයි ජංගම වත්කම් යටතේ ණය ගැතියෝ 212,000ක් එනවා. ඒක දාන්නේ මැද රූලේ. මැද රූලේ ඊළඟට අපිට පේනවා තියෙන තොගේ. අන්න ඒක අපි මෙතනට දානවා තොගේ. තොගේ අපි බැලුවොත් 122,000යි තොගේ ජංගම වත්කම. දාන්නේ මැද තීරුවේ ජංගම වත්කම් ඔක්කොම මැද දාන්නේ. ඊළඟ මුදල්. මුදල් තියෙනවා, මුදල් තියෙනවා 271,500. පේනවනේ. ඒති පේන එක තමයි දාන්නේ. 271,500ක් තියෙනවා මුදල්. ඊළඟ තීරුව ඔයාගේ පොතෙත් ඇත්තේ වියදම්. වියදම් දාන්නේ. ඊළඟ තීරුව ගැන කතා කරොත් ඊළඟ තියෙන ප්‍රාග්ධනය. හැබැයි මේ බලන්නේ මෙතන මේ ප්‍රාග්ධනයයි ගැන්ලී වෙනම පෙන්වන්න ඕන. මෙතන ප්‍රාග්ධනයයි ගැන්ලි එකට තියෙන්නේ. මේ ප්‍රාග්ධනය ගැන්ලි එකට තියෙන්නේ. මේ ගැන්ලි මේ බලන්න මේක අඩු වෙලා තියෙන. අඩු වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඇත්තටම ප්‍රාග්ධනය බැලුවොත් ලක්ෂ 10යි, ලක්ෂය ලක්ෂ 11යි. එහෙනම් අපි එතන පෙන්නද්දි අන්න එහෙම පෙන්නන්නේ ප්‍රාග්ධනය ලක්ෂ 11යි. ඊළඟට ගැන්ලි 3000යි කියලා පෙන්නන්නේ. ගැන්ලි 3000යි කියලා පෙන්නන්නේ. ගැන්ලි 3000යි. ප්‍රාග්ධනය ලක්ෂ 11යි, ගැන්ලි 3000යි කියලා පෙන්නන්නේ. ගැල්ලි 3000. ඊළඟට ගෙවිය යුතු ගිණුම් තියෙනවා 799,000. ගෙවිය යුතු ගිණුම් 799,000. ගෙවිය යුතු ගිණුම් කියන්නේ වගකීමක්. වගකීම් වලත් ඒක වැටෙන්නේ ජංගම වගකීම් වලට. හැම වගකීමක්ම ජංගම ජංගම නොවන දාන්නේ මැද තීරුවේ. හරි, දැන් ඔක්කොම දැම්මා. නමුත් මේ බලන්නේ ශුද්ධ ලාභය කියලා එකක් තියෙනවා.
කියන ආදායම් වියදම් දාන්නේ නැහැ මූල්‍ය තත්ත්වයට. දාන්නේ නැති වුණාට ආදායම් ප්‍රකාශයේ අන්තිම උත්තරේ මූල්‍ය තත්ත්වයට ගේනවා. ආදායම් වියදම් ඩිරෙක්ට් දැම්මේ නැති වුණාට ආදායමේ වියදමේ වෙනස ශුද්ධ ලාභයේ දානවා. ඒතර ශුද්ධ ලාභය අපි හොයා ගන්න ඕන මේකේ. ආදායම් වල එකතුව 32,500යි වියදම් 27,167යි. හරි 27,167යි. ආදායම් 32,500යි. මේකෙන් මේක අඩු කරාම 10න් 7ක් 3යි 9න් 6ක් 3යි 4න් 1ක් 3යි 5,333යි. අන්න ඒක අපි දානවා මෙතනට 5,333යි. හරි. දැන් දාලා ගාන බැලන්ස් කරන්න හදන්න. හරි දැන් අපි වාට පොඩි වෙලාවක් දෙනවා දාගන්න. හරි. ඊළඟට අපි බැලන්ස් කරලා පෙන්නවා. මොකද කොමස් කරපු නැති අයත් ඉන්නවනේ. හරි. ඔන්න ඔක්කොම ටික දාලා තියෙනවා. එයාට දැන් තමන්ගේ පොතේ තියෙන සමීකරණේ දාපු එකත් බලලා දාන්න පුළුවන්. හරි ඉක්මනට දාගන්න ඔය ටික. දැන් ඊළඟට අපි බැලන්ස් කරලා පෙන්වන්න හදන්නේ වාට. මේ පොඩි කරලා පෙන්වලා තියෙන ඔක්කොම පේන්න ඕන නිසා. ඉවරයි අත උස්සන්න හෑන්ඩ්ස් මාක් එක. ඊළඟට අපි එකතු කරන විදිය පෙන්වන්න නැහැ මොකද කොමස් කරපු නැති අය ඉන්න නිසා. දෙන්නේ කියලායි හරි. කොමස් කරපු අයට පුළුවන් නම් දැන් එකතු කරලා බැලන්ස් කරන්න. දැන් බලමු මේ තොරතුරු ටික දාන විදිය. ලියන කෙනෙක්ට කොමස් කරපු නැති අයට ඇති වෙලාව. දැන් මේ දෙක එකතු කරගන්න ඕන. මේ දෙක එකතු කරද්දි මෙහෙම දිගට රූල් දෙයක් ගන්නවා. දිගට ගහන්නේ නැහැ ඊළඟ එක. මෙතනදී ගන්න අපි මේ දෙකේ එකතුව අපි zoom කළ කොට පෙන්නමු.
ඔය දෙකේ එකතු අපි ගන්නවා. ලක්ෂ 13යි 4167යි මෙතන 833යි 5යි 9යි 12යි 12,95,833 කියලා ගන්නවා. ඊළඟට මේ ජංගම වත්කම් ටික එකතුවත් මේ පැත්තට ගන්නවා. යට ඉර ගහන්නේ. ඉර ගැහුවොත් එකතු කරලා ගන්න බෑනේ. ඊළඟට දැන් ඔන්න ඔතනින් දැන් වහලා අපිට තව වත්කම් නැහැ නේ. ඉතින් ඒ නිසා එතනින් වහලා අපිට වත්කම් වල එකතුව ගන්න පුළුවන්. වත්කම් වල එකතුව 19,01,333යි. ඒ ඉස්සරහින් ලියනවා මුළු වත්කම්. හරි. දැන් මේ ටික ටක් ගාලා හදා ගන්න. ඉතින් යට ටික කියා දෙන්න. නැත්තම් පේන්නේ නැහැ නේ. මුළු වත්කම් වෙනකන් හදලා තියෙනවා. මුළු වත්කම්. දැන් අපි බලමු හිමිකම සහ වගකීම මේකට සමාන කරන්න. මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයෙන් පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ වත්කම් සමානයි වගකීම් ගන්න හිමිකම්නේ. වත්කම් වල එකතුව සමාන වෙන්න ඕන මේ එකතුව වගකීම් සහ හිමිකම් වල එකතුවට. දැන් අපි ඒක තමයි මේ කරන්න යන්නේ. වත්කම් එකතු කරා. ඔන්න දැන් වගකීම් සහ හිමිකම් එකතු කරලා පෙන්වන්න යන්නේ. 3යි 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 5න් 3ක් 2යි 0යි 1යි 1යි. මෙතන තියෙන එකයි ඒකක් ඉරත් ගහලා මේ පැත්තට ගත්තා. එතකොට හිමිකම් තියෙනවා වගකීම් තියෙනවා. ඒ දෙක එකතු කරාම අර උත්තරේම එන්න ඕන. 9 2 1 9 10 7 8 9 1. දැක්කද? 19,01,333ක් එනවා. ඒ ඉස්සරහින් ලියනවා මුළු හිමිකම හා වගකීම. දැන් ඔයාලට පේනවා බැලන්ස් වෙනවා. මුළු වත්කම සමානයි මුළු හිමික මහා වගකීම. අපිට පාස් පේපර්ස් වල මේක සෑහෙන තියෙනවා හදන්න මූල්‍ය තත්ත්ව. හරි. හරි චෙක් කරගෙන අපි යන් ඊළඟට අලුත් කොටස ආරම්භ කරන යන්නේ පිටු අංක 10ට යන ලාභ සමීකරණය. ලාභ සමීකරණය කියා දෙන්න යන්නේ. ලාභ සමීකරණය. අවසාන A level paper දෙකේම ඉන්නේ ලාභ සමීකරණයෙන් ලාභය හොයන්න. ආදායම් ප්‍රකාශයෙන් නෙමෙයි ඉන්නේ ලාභ සමීකරණය. මේක තව ටිකක් බලන්න ඕන කවුරු හරි ඉන්නවද හෑන්ඩ්ස් මාක් එක ක්ලික් කරන්න. බලන්න ඕන. හරි. එහෙනම් අපි යන් ලාභ සමීකරණය ගැන කතා කරන්න. පිටු අංක 10ට අවසාන තීරණ ටික ඉතුරු වෙලා තියෙන පිටු අංක 10ට යන.
හරි. මේක දැන් අපිට පොඩි තීරියක් තියෙනවා කතා කරන්න. එකපාරටම ලාභ සමීකරණය කතා කරාට තේරෙන්නේ නැහැ. මේක කතන්දරේ පොඩ්ඩක් අපි බලමු මොකක්ද මේ ලාභ සමීකරණය කියන්නේ කියලා. ඉතින් ලාභය අපිට හොයන්න පුළුවන් විදිය තමයි අපි ලාභය හොයන්න ඕනාම ආදායමෙන් වියදම අඩු කරලා. ආදායමෙන් වියදම අඩු කරලා තමයි ලාභය හොයන්නේ. නමුත් සමහර වෙලාවට පුතේ ලාභය හොයන්න අපිට ආදායම් වියදම් තොරතුරු නැති වෙනවා. ඒ කියන්නේ අපි සමහරවිට එකවුන්ට්ස් තියලා නැහැ. නමුත් අපිට ලාභය අවශ්‍ය වෙනවා. ටැක්ස් එකෙන් ඉල්ලනවා ලාභය. අපි බැංකුවකින් ණයක් ගන්න ගියාම අපෙන් ලාභය ඉල්ලනවා. අන්න ඒ වෙලාවේදී අපි ගැටලුකාරී තැනකටපත් වෙනවා. අපිට ලාභය නැහෙනේ. ලාභය නැත්තේ ඇයි? අපි ආදායම් වියදම් තොරතුරු තිබ්බේ නැහෙනේ. ගිණුම් ගත කරේ නැහෙනේ කියලා හිතනවා. ඒ වගේම තවත් සමහරවිට ආදායම් වියදම් තොරතුරු ගිණුම් ගත කරත් සමහර ව්‍යාපාර ගිනි ගන්නවා. සමහර ඒවා ගම් වතුරට ව්‍යාපාරවල තොරතුරු ගහගෙන යනවා. සමහරලාට හොරු ගන්නවා. හරි, අන්න ආදායම් වියදම් තොරතුරු නැති වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක එකවුන්ට්ස් තියලා නැත්නම් ආදායම් වියදම් තොරතුරු අස්ථානගත වෙලා නම් ගිනි අරන් නම් ගම් වතුරට ගහගෙන ගිහිල්ලා නම් ලාභය හොයන්නේ කොහොමද? අපිට අවස්ථාවක් තියෙනවා ලාභය හොයන ක්‍රමයක් කියා දෙන්න. හැබැයි ඒක හරීම උත්තරේ ඉන්නේ නැහැ ප්‍රායෝගිකව නම් ළඟින් යන උත්තරයක් අපිට හොයාගන්න පුළුවන්. ඒක තමයි අපි කියන්නේ ලාභ සමීකරණය කියලා. හැබැයි ඒලවල වල දින ගණන් නම් හරිම උත්තරේ එන්න තමයි දෙන්නේ. හරි. එතකොට එහෙනම් ලාභය අපිට හොයන්න පුළුවන් තව ක්‍රමයක් තියෙනවා. ආදායම් හා වියදම් නැතුව. ආදායම් හා වියදම් නැතුව අපිට ලාභය හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අන්න ඒ ක්‍රමේ තමයි අපි කියන්නේ ලාභ සමීකරණය කියලා. ලාභ සමීකරණය කියලා කියන්නේ අන්නේ ලාභ සමීකරණය. ලාභ සමීකරණයේ සූත්‍රය තමයි ලාභය හෝ අලාභය සමානයි අග ශුද්ධවත්කම් ඍණ මුල ශුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය මේක තමයි පුතේ ලාභ සමීකරණයේ සූත්‍රය. ඒතර මේක ඕලොල් වල කියා දෙන්නෙත් නැහැ. ඒතර අපි පැහැදිලි කරා මේ සමීකරණයෙන් ලාභය හොයන්නේ ආදායම් වියදම් තොරතුරු නොමැති වෙලාවක. නමුත් ප්‍රායෝගිකව එහෙමයි. නමුත් ඒ ලෙවල් වලදී එහෙම අදාළ වෙන්නේ නැහැ. ඒ ලෙවල් වලදී ශුද්ධ වත්කම් ඇසුරෙන් ලාභය හොයන්න කියලා කිව්වොත් විතරයි ලාභ සමීකරණයෙන් අපි ලාභය හොයන්නේ. නැත්තම් අපිට හොයවුවට ලකුණු දෙන්නේ නැහැ. දැන් අන්තිම පිටුවේ අන්තිම ප්‍රශ්නේ බලන්න. දැනට ඇවිල්ලා තියෙන අන්තිම ප්‍රශ්නේ. හරි, පේනවනේ. එතකොට ඒකේ මේ බලන්න මොකද්ද කියන්නේ. අන්තිම ප්‍රශ්නේ බලන්න හොඳට. අන්තිම ප්‍රශ්නේ ඇයිදින්? හරි බලන්න, ශුද්ධවත්කම් පදනම මත ලාභය හොයන්න තියෙන. දැක්කද? එතකොට ඔයා මෙහෙම ඉල්ලලා තිබ්බොත් විතරයි ලාභ සමීකරණයෙන් ලාභය හොයන්නේ. ඕන ඊට ඉස්සෙල්ලා අවුරුද්ද එකත් අපිට පෙන්න තෑගි. හරි, ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ. හරි, ඊට ඉස්සෙල්ලා අවුරුද්ද වලට පේනවා මේ තියෙන ඊට ඉස්සෙල්ලා අවුරුද්ද එක. ඒකේ බලන්න දෙක. එතන කියන්නේ ශුද්ධවත්කම් පදනම මත ලාභය හොයන. දැක්කද? එහෙම ඒල් වලදි කිව්වොත් විතරයි අපි ලාභ සමීකරණයෙන් හොයන්නේ. අනිත් වෙලා නිකන් ශුද්ධ ලාභය හොයන්නේ කිව්වොත් ආදායම් වියදම් බේස් කරගෙන ආදායම් ප්‍රකාශයක් හෝ ආදායම් වියදම් අඩු කරලා අපි ලාභය හොයා ගන්න. හැබැයි ශුද්ධ වත්කම් ඇසුරෙන් ලාභය හොයන්න කිව්වොත් අනිවාර්යයෙන්ම ලාභ සමීකරණයෙන් ලාභය හොයන්න ඕන. නමුත් ප්‍රායෝගිකව ව්‍යාපාරවලට එක ඒලවලනේ ප්‍රායෝගිකව ලාභ සමීකරණය දාන්න බෑ ව්‍යාපාරවලට. දාන්න පුළුවන් වෙන්නේ අර විදියට එකවුන්ට්ස් තියලා නැත්තම්, ආදායම් වියදම් නැත්තම්, ගිනි අරන් නම්, හොරු අරන් නම්, ගම් වතුර ගාගෙන ගිහිල්ලා නම්, ඒ වගේ විශේෂ අවස්ථාවක විතරයි ප්‍රායෝගිකව ලාභ සමීකරණය දාලා ලාභය හොයන්න. හැබැයි ඒලවල ශුද්ධවත්කම් පදනම මත ලාභය හොයන්න කිව්වොත් අනිවාර්යයෙන්ම අපි හොයන්න ඕන ලාභ සමීකරණය තුලින්. හරි, දැන් මේකේ ඔගොල්ලෝ දන්නේ නැති වචන කීපයක් අපි කියා දෙන්න යන්නේ. හරි, මේකේ ඔගොල්ලෝ දන්නේ නැති වචන කීපයක්. ශුද්ධවත්කම් මුලින්ම අපි බලමු. ශුද්ධවත්කම් කියන්නේ මොකක්ද?
අවසාන ශුද්ධවත්කම් ආරම්භක ශුද්ධවත්කම් තමයි සමීකරණයේ තියෙන්නේ. නමුත් ආරම්භක අවසාන පැත්තකට දාලා ශුද්ධවත්කම් කියන්නේ මොකක්ද කියලා බලමු. net asset ශුද්ධවත්කම් කියන්නේ පුතේ වත්කම් ඍණ වගකීම් වලට, වත්කම් ඍණ වගකීම් වලට තමයි අපි ශුද්ධවත්කම් කියලා කියන්නේ. වත්කම් ඍණ වගකීම්, වත්කම් ඍණ වගකීම් වලට. නමුත් මේකේ තියෙන්නේ අපිට අගශුද්ධවත් ගන්නෙ, ඒ කියන්නේ අවසාන නැත්තම් අගවත්කම් ඍණ අවසාන වගකීම්, අවසාන වගකීම් ශුද්ධවත්කම් කියන්නේ. මුල ශුද්ධවත්කම් කියන්නේ මුලවත්කම්, එමත් නැත්තම් ආරම්භක වත්කම් ඍණ ආරම්භක වගකීම් වලට, ආරම්භක වගකීම් වලට. දැක්ක එහෙනම් ශුද්ධ වත්කම් කියන්නේ මොකද්ද? වත්කම් ඍණ වගකීම්. ගානේ තියෙන වත්කම් වල එකතු වීම වගකීම් අඩු කරාම ශුද්ධ වත්කම් එනවා. එහෙම නැත්නම් අපිට ප්‍රශ්නෙට අනුව ඕන, සමීකරණයට අනුව ඕන අග ශුද්ධ වත්කම්. ඒ කියන්නේ ගානේ අන්තිමටම තියෙන අවසාන වත්කම් වල එකතු වීම අවසාන වගකීම් අඩු කරනවා. ඊළඟ මුල ශුද්ධ වත්කම් ඕන. මුල ශුද්ධ වත්කම් කියන්නේ ගානක ආරම්භයේ තියෙන වත්කම් වල එකතු වීම වගකීම් අඩු කරනවා. හැබැයි අපිට පොඩි වෙලාවක් යනවා එහෙම කරද්දි. නමුත් ඊට වඩා පොඩි ෂෝට් කට් එකක් තියෙනවා. ෂෝට් කට් එකක්. වත්කම් ඍණ වගකීම් කියන්නේ මොකද්ද? හිමිකමටනේ. ඔයා කල්පනා කරන මූලික සමීකරණය වත්කම් සමානයි වගකීම් දාන හිමිකම්. හරි. වගකීම සමාන ලකුණෙන් එහා පැත්තට දාන වත්කම් පැත්තට දාන ධනපද එහා පැත්තට එන ඍණ වෙනවා. එතකොට වත්කම් ඍණ වගකීම් සමාන වෙනවා මොකටද? හිමිකමට. හිමිකමට සමාන වෙනවා. එහෙනම් ෂෝට් කට් එක තමයි වත්කම් ඍණ වගකීම් හෝ හිමිකම. දැක්කද ෂෝට් කට් එක? අවසාන ශුද්ධ වත්කම් කියන්නේ මේකෙන් මේක අඩු කරන්න යන වෙලාව ඉතුරු කරගන්න පුළුවන් හෝ අවසාන හිමිකම්. ඒ කියන්නේ ඔයාගේ ගාන හිමිකම් තීරුවේ අන්තිම එකතුව. මුල ශුද්ධ වත්කම් කියන්නේ මොකද්ද? හෝ ආරම්භක හිමිකම. ආරම්භක හිමිකම්. ආරම්භක හිමිකම කියන්නේ හිමිකම් තීරුවේ එකතුවට. හිමිකම් තීරුවේ එකතුවට. හරි. මෙන්න මේ විදිහට තමයි අපි මේ ලාභ සමීකරණය හදන්න යන්නේ. හරි. ඔයා මේ ටික ටියුට් එකේ ලියා ගන්න. නිල් පෑන ලියපුවා නිල් පෑන, රතු පෑනෙන් ලියපුවා රතු පෑනෙන්. ලියා ගන්න බාන්නක් ගාලා. දැන් අපි සමීකරණයට ගණන් ආදේශ කරන්න හදන්න. පිටු අංක 10 යටතේ ලියා ගන්න තියෙන්නේ. පිටු අංක 10 යටතේ ලියා ගන්න. දැන් අපි ලාභ සමීකරණය අවුරුද්ද අන්තිම අවුරුදු දෙකේ ලාභය හොයන්නයි මේකෙන් එක තමයි මේ කියා දෙන්න හදන්නේ. ශුද්ධ වත්කම් කියන්නේ වත්කම් ඍණ වගකීම්. හෝ හිමිකම. අපිට ලේසියෙන් වෙලා ඉතුරු වෙන්නේ හෝ හිමිකම. වත්කම් අපි දුපු ගානක තීරු 10ක් තියෙනවා. වගකීම් තියෙන තීරු 4යි. 10 4යි 14ක් එකතු කරනට වඩා තනි හිමිකම් තීරු එකතු කරලා උත්තර ගත හැකි ටක් ගාලා.
හරි දැන් අපි බලමු පිටු අංක 10 අපිට කියනවා දැන් මේ ලියපු එකට උඩින් ටියුටේ බලන්න යම්කිසි ව්‍යාපාරයක ගිණුම් කාලච්ඡේදයක් තුලදී එම ව්‍යාපාරයේ ආදායම් සහ වියදම් පිළිබඳ තොරතුරු නොදන්නා අවස්ථාවකදී ඒ කියන්නේ ආදායම් වියදම් තොරතුරු දන්නේ නැති අවස්ථාවකදී දන්නේ නැති අවස්ථාවකදී එම ව්‍යාපාරයේ ලාභය දැන ගැනීම සඳහා ලාභ සමීකරණය උපයෝගී කරගනි. ඒ කියන්නේ ආදායම් වියදම් තොරතුරු දන්නේ නැති අවස්ථාවකදී ආදායම් වියදම් පිළිබඳ තොරතුරු නොදන්නා අවස්ථාවකදී අන්න ඒක ඉරි ගහ ගන්න. ප්‍රායෝගිකව නම් ඇත්තටම ආදායම් වියදම් පිළිබඳ තොරතුරු නොදන්නා අවස්ථාවකදී තමයි අපි මේ ලාභ සමීකරණය උපයෝගී කරගන්නේ. දේවා දැක්ක විභාගයට ප්‍රශ්නේ ලාභ සමීකරණය අපිට දෙන්නේ අපි ඒක පාඩම් කරගන්න ඕන කටපාඩමේ තියෙන්න ඕන විභාගයට කියන්නේ ශුද්ධවත්කම් ඇසුරෙන් ලාභය වන්නේ කියලා විතරයි. ඒතර වැඩි දෙනෙක් මේ සමීකරණය අනුගමනය කරන්නේ මේ විදියට මේ සූත්‍රයේ අවශුද්ධවත්කම් කාට හරි ඕනනම් ධන ගැනිලි ඍණ මුල ශුද්ධවත්කම් ඍණ අතිරේක ප්‍රාග්ධනය කියලා උනත් කියන්න පුළුවන්. මේකේ පද එහෙට මෙහෙට දාලා මාරු කරලා කියන්න පුළුවන් කොහොම කිව්වත් අවශුද්ධවත්කම් ධන ගැනිලි ධන ඒ දෙක ධන හරි මුල ශුද්ධවත්කම් ඍණ අතිරේක ප්‍රාග්ධනය ඍණ පද ඕන දැනකට දාතේයි. තවත් ඕන නම් මෙහෙම කරතේයි. කාට හරි ඕන ශුද්ධවත්කම් කියලා කියන්නේ නැතුව අගහිමිකම මුල හිමිකම මේක අයින් කරලා කියතේ. ඉතින් ශුද්ධවත්කම් කියන්නේ හිමිකමටනේ. කාට හරි ඕන එහෙම කියන්න පුළුවන් අගහිමිකම ඍණ මුල හිමිකම ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඒ වගේ මේකේ පද ඕන ඕන පැත්තකට මාරු කර කර උනත් කියන්න පුළුවන්. හරි. ඒක මතක තියාගන්න. ඒකට සමීකරණය කටපාඩමේ තියෙන්න ඕන අපිට විභාගයට ලාභ සමීකරණයෙන් ගණක් આવොත් හදන්න. හරි. දැන් අපි යන් අන්තිම ගණන් දෙක පාස් පේපර්ස් පටන් ගන්න කලින් තියෙන. මෙන්න මේ ලාභ සමීකරණය ලාභය හදන්න තියෙන්නේ. හරි. අන්තිම ප්‍රශ්න දෙක. මේදී 32 33 ප්‍රශ්න දෙක අපි දැන් කරන්න යන්නේ. 32 හා 33. හරි. එතකොට මේක කරද්දී කැල්ලේක අරගෙන මෙතන මේක ටග් ගාලා පුරවලා අපිට දාන්න පුළුවන්. ඊට වඩා අපි මේක බලාපොරොත්තු වෙන්නේ තොරතුරු ඔයාට පුළුවන් ද ලාභ සමීකරණයට ආදේශ කරන්න කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔයා ලියන පොතට ඇවිල්ලා ලියන පොතේ කොලේ තියෙන මෙහෙම නම් මේක අයිනෙන්ම පටන් ගන්න එපා. මෙතන පොඩ්ඩක් ව්‍යාපාරේ නම ලියන්න ඉඩ තියලා එහාට වෙන එකපාරක් සමීකරණේ ලියන්න. ලාභය හෝ අලාභය සමානයි අග ශුද්ධවත්කම් ඍණ මුල ශුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඍණ අමතර ප්‍රාග්ධනය එකපාරක් ලියන්න සමීකරණ. හරි. මම දැන් මේක ගානක් හදන විදිහ ඔයාලට කියා දෙන්න හදයි. එකයි කියා දෙන්න. හරි. එතකොට මේකේ මුල්ම ගානේ අභ්‍යාස අංක 32 ව්‍යාපාර තුනක් තියෙනවා. XY set කියලා තුනක් තියෙනවා. හරි. එතකොට මුලින්ම අපි X ව්‍යාපාරය දැන් අපි තොරතුරු ආදේශ කරනවා. තොරතුරු ආදේශ කරනවා X ව්‍යාපාරයේ 38000ක් තියෙනවා. 38000ක් තියෙනවා. දිනෙන් අග බලදේ අග කියන්නේ 2005. 2005 38000ක් තියෙනවා. මුල කියන්නේ 2004 32000ක් තියෙනවා. මේක ඇවිල්ලා 7 වසර ගණන්. හරි. ඊළඟ ගැන්ලි තියෙනවා 6000ක්. ගැන්ලි තියෙනවා 6000ක්. අමතර ප්‍රාග්ධනයේ තියෙනවා 3000ක්. ඒතර මේකේ අපි හොයන්න ඕන ලාභේ කීයද? හරි. 38ෙන් 32ක් ගියාම 6යි, 6 6 12යි, 12ෙන් 3ක් ගියාම 9යි. අන්න එහෙමයි අපි උත්තරේ ගන්න. ඒතර 9 10යි ලාභේ. මම තව එකක් හොයලා පෙන්නන්නම්. ඊළඟට ඔය ඉතුරු ටික කරන්න. ඊළඟ Y ව්‍යාපාරයට ගියාම මේකේ තියෙන්නේ අග ශුද්ධවත්කම් තියෙනවා 32000යි. මුල ශුද්ධවත්කම් තියෙනවා 28000යි. ඊළඟට ගැනිලි නෑ. ඒක X දාගත්ත Y ව්‍යාපාරය කියලා Y ම දාන්නේ නෑ. තරම් වල නොදන්නා පදේ X. හරි අමතර ප්‍රාග්ධනයේ තියෙනවා Y වල 6000යි. 6000යි. ඊළඟට ලාභය 3000යි. 3000යි. දැන් මේක සුළු කරාම 32න් 28ක් ගියාම 4යි, 4න් 6ක් ගියාම ඍණ 2000යි. ඍණ 2000 ධන x
මේ පැත්ත 3000. ඊළඟට x මේ පැත්තේ තියාගෙන ඍණ පදේ මේ පැත්තට දානවා. එතකොට ඍණ එකක් මෙහෙට එනකොට වා දන්නව ධන වෙනවා. ධන වෙනවනේ. එතකොට x සමානයි 5000යි. x සමානයි 5000. හරි. දැන් ඔය සෙට් එක හොයන්න ඔයලා ඉවර වෙච්චා. ඊළඟ එකේ තව අලුත් ප්‍රශ්නයක් නිසා මේ වගේ එකපාරක් සමීකරණේ ලියලා කරන්න. xy හැදුවා. සෙට් කරලා ඉවරලා ඊළඟ ප්‍රශ්නෙට යන්න. මේ ඊළඟ ප්‍රශ්නෙට යනකොට පොදේ මේ ඊළඟ ප්‍රශ්නේ පොඩි වචනයක් වැරද්දක් තියෙනවා. පොඩ්ඩක් ඒක හදාගෙන ඉන්න. මේ මෙන්න මෙතන ආරම්භක ප්‍රාග්ධනය කියන වචනේ කපලා එතන හිමිකම කියලා දාගන්න. අවසාන ප්‍රාග්ධනයත් කපලා එතන හිමිකම කියලා දාගන්න. හිමිකම. එච්චරයි. ඒ ප්‍රශ්නෙන් පස්සේ අපි පාස් පේපර්ස් දැන් පටන් ගන්න හදන්නේ. එතකොට දැන් ඕගොල්ලෝ ගණන් 33ක් හදලා ඉවර වෙලා තමයි විභාග ප්‍රශ්න වලට යන්නේ. එතකොට ඕගොල්ලන්ට බලතැහැකි අපි උගන්නපුවා ඒ ලෙවල් විභාගේ ඇවිල්ලා තියෙනවද? දැන් ඔතන මේ පාස් පේපර්ස් වල දැන් මේ ලියන ගමන් අහගෙන ඉන්න පාස් පේපර්ස් වල මුල් ප්‍රශ්න වලට ලකුණු 10යි දුන්නේ ඒ ලෙවල් වල. 2019 අලුත් සිලබස් එක ඉඳන් දැන් ලකුණු 20ක් එන්නේ. එතකොට ඔයා බලන්න 2019 ඉඳන් ප්‍රශ්න ගොඩක් ලොකුයි. ඒ ලොකු වෙලා තියෙන ලකුණු 20ක් දෙන නිසා. බලමු. ඉසෙට් ව්‍යාපාරය වාහේ උපේක හරිද කියලා. ඉසෙට් ව්‍යාපාරය ගණන් 7 වසර වගේ පොඩි අභ්‍යාස සුළු කිරීම කරන්න තියෙන්නේ. අපි මේ කවුන්සලෙදි මේවා හරියට දාගන්න විදිහ තමයි බලා ගන්න ඕන. 25700යි මුල ශුද්ධවත් ගන්නෑ x ගැන්ලි 12000යි අමතර ප්‍රාග්ධනය 13000යි ඊළඟ අලාභය 4500යි. දැන් මේක සුළු කරද්දි ලේසිම දේ තමයි ධන 12 ඍණ 13 ඍණ 10යි ඍණ 10ක් අඩු කරාම 24700 ඍණ x මේ පැත්ත ඍණ 4500. ඍණ x එක මෙහෙට දානවා ධන x වෙනවා 24700න් ධන 4500ක් ගලපනවා. x සමානයි 29200යි. x සමානයි 29200යි. ඒ තමයි මුල ශුද්ධවත්කම්. ප්‍රශ්නේ ඉල්ලන එක මොකද්ද කියලා අපි උත්තරය තුල පෙන්නනවා.
මෙතන 5000 කියන්නේ ගැණිටි. හරි. දැන් ඊළඟයකටත් එකපාරක් සමීකරණේ ලියන්න. ඒතකොට දැන් අග හිමිකම කියන්නේ අග ශුද්ධවත්කම්. මුල හිමිකම කියන්නේ මුල ශුද්ධවත්කම්. හරි. ඊළඟ ප්‍රශ්නේ ඉවර වුණාම අත උස්සන්න. හෑන්ඩ්ස් මාර්ක් එක 33. 33 වෙනි එක. ඉවර කවුරු හරි ඉන්නවා නම් හෑන්ඩ්ස් මාර්ක් එක ක්ලික් කරන්න. 33. එක්කෙනෙක් ඉවර කරලා තියෙනවා. එයාට පුළුවන් පාස් පේපර්ස් පටන් ගන්න. එයාට අපි පාස් පේපර්ස් 34 වෙනි ප්‍රශ්නේ අද කරනවා. එයා සමීකරණය යට දීලා තියෙනවා. ඒක බලලා ආදායම් වෙනම වියදම් වෙනම දෙක එකට දාන්නේ. ආදායම් වෙනම දාන්න, වියදම් වෙනම දාන්න. හරි, කෙලින් ආදායම් කෙලින් ආදායම් විතරයි, වියදම් කෙලින් වියදම් විතරයි. ලක්ෂිකා 34 වෙනි ප්‍රශ්නේ කරන්න එතකන්. කවුරු හරි ඉවරුනොත් 34 පටන් ගන්න. දැන් කියා දෙන්න දෙයක් නැහැ. අන්තිම තියරියත් කියා දෙලි ඉවර කරා. දැන් අන්තිම තියරිය තමයි කියා දෙලි ඉවර කරේ. දැන් දැන් ඔක්කොම මුළු පාඩමට අවශ්‍ය ඔක්කොම දේවල් කියා දීලා තියෙනවා. දැන් අපි ලෑස්ති වෙනවා පාස් පේපර් ස්ටික් කරලා. 2019 ඉඳන් ලකුණු 20ක්. ලකුණු 20ක් එතනට යන්න. තව 33 ඉවර වෙච්චා ඉන්නවනේ. හෑන්ඩ්ස් මාර්ක් එක ක්ලික් කරන්න. තුන්දෙනෙක් දැනට ඉවර කරලා තියෙනවා. ඒ අය පුතා ටක් ගාලා පාස් පේපර්ස් ආරම්භ ගන්න. ඒතර පාස් පේපර්ස් තනියෙන් හද තෑගි. පාස් පේපර්ස් වල අර මුලිබ ශේෂය දායන පටන් ගන්න.
සරසවි මයිකෝ හරි මයිකේ පොඩ ඔෆ් වෙලා තිබේ, මම ෆොනටක් කර කියන්න. හරි B එකේ ලාභය 40,000යි, අගශුද්ධ වත්කම් 4,30,000යි, මුල ශුද්ධ වත්කම් X ගැනිලි 2,000යි, අමතර ප්‍රාග්ධනය 30,000යි. මේක සුළු කරාම 4 × 30 ගියා 4, 4,20,000. 4,20,000, 4,20,000 ඍණ X, මේ පැත්ත 40,000. ඍණ X එක මෙහෙට දැම්ම ධන වුණා 4,20,000, මේ පැත්තට දැම්ම ඍණ 40,000. X සමානයි 3,62,000යි. ඒ තමයි මුල ශුද්ධ වත්කම්. මුල ශුද්ධ වත්කම්. මුල ශුද්ධ වත්කම්. ඉවරෙච්ච එක අනිත් අයට ටක් ගාලා යන්න මේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟට C එක කෙලින් මාන්නේ ලාභේ. එහෙනම් වන් ෂොට් එක එක ලයින් එකෙන් හොයන්න පුළුවන් C එක. මුල ශුද්ධ වත්කම් 3,20,000යි, අග ශුද්ධ වත්කම් 2,50,000යි, ඊළඟට ගැනිලි X sorry ගැනිලි 1,200යි, ගැන්ලි 1,200යි, අමතර ප්‍රාග්ධනය 18,000යි. 3×22 70, 18 ගියම් 52, 53,200යි. එක බාර අපි උත්තරේ ගන්නවා 53,200යි ලාභය. ලාභය. ලාභය 53,200යි. එර අපිට තියෙන D එක හොයන්න. D ලාභේ 30,000යි. ලාභේ 30,000යි. 3,40,000යි. 3,40,000යි. 2,80,000යි. 2,80,000යි. ගැන්ලි X අමතර ප්‍රාග්ධනය 60,000යි. 3×40 280,000යි. ධන 60,000යි. මේ බලන්න මේකට වෙන දේ. ධන 60,000යි. එයා පැත්තේ ඍණ 60,000යි කැපිලා යනවා. ධන 60 ඍණ 60 ගියා. X විතරක් තනි වෙනවා. X විතරක් තනි වෙනවා. එහෙනම් තනි වුණාට පස්සේ මේ පැත්තේ 30,000 තියෙනවා. ඒ කියන්නේ ගැනිලි 30,000යි. ගැනිලි 30,000යි. ලාභ සමීකරණ 6ක්. මේකේ 3යි ඉස්සෙල්ලා, මේකේ 4යි, 8යි, 3යි, 7යි. දොව මේ ලාභ සමීකරණය දැන් අපිට පාස් පේපර්ස් වල ඕන වෙනවා. ඒකයි මේ ගණන් දෙක හැදුවේ. හරි. ඒත් මේ විදිහට තමයි සුළු කරන්නේ සමීකරණය. දැන් අපි පටන් ගමු පාස් පේපර්ස්. අද ඔක්කොම නෙවෙයි පළවෙනි ප්‍රශ්නේ පටන් ගමු. හරි. මොකද භෞතික පන්ති වලත් අපි කරලා තියෙන්නේ. හරි. පටන් ගන්නටක් ගාලා. දැන් ඉවරයි ඉන්නවද? ඒ පාස් පේපර්ස් පළවෙනි එක කරලා ඉවර කරපු අය ඉන්නවද? දැන් ලක්ෂිකා වෙලාව ඇති, එයා පටන් ගත්ත වෙලාවත් එක්ක බලද්දි ඉවරද? ලක්ෂිකා ඉවරද? ඉවරයිනේ. හරි. ඒ සමීකරණය අපිට දීලා තියෙනවා වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම ඍණ වියදම. හොඳේ. ආදායම් කෙනින් ආදායම්, වියදම් කෙනින් වියදම් දාන්න ඕන. ඉතින් ශේෂ දීලා තියෙනවා වත්කම් 100,000යි. ශේෂ දාගන්න ඕන මුලින්ම. වගකීම් 20,000යි. හිමිකම කියන්නේ ප්‍රාග්ධනය 80,000යි. 80,000යි.
පළවෙනි ගනුදෙනු මම එක දෙයක් දාලා තියන්න. ණයට ගද්දි 20000ක් තොග වැඩි වෙනවා, ණය හිමියෝ වැඩි වෙනවා. තොග වැඩි වෙනවා, ණය හිමියෝ වැඩි වෙනවා. අංක දෙක, 15000ක භාණ්ඩ 25000කට විකුණද්දී යන්න විකිණීම. දැන් තේරෙනවනේ එනවද නැද්ද කියලා විභාගයට. 15000ක තොගයක් 25000කට විකුණනවා. දැන් අර ඕලවල පුරුද්දට ලාභය දාගෙන ඉඳපු අය ලාභය කොහෙද දාන්නේ? මේකේ ආදායම් වියදම් වෙනම තියෙන්නේ. ඒතර ආදායමට දානවා 25000යි විකුණුම්, වියදමට දානවා 15000යි. වියදම් ඍණ මේ පැත්තේ තියෙන්නේ. වියදම් වැඩිවීම ඍණ. දැක්ක? හරි, දාන බලන්න. මං දෙකක් දානවා. තව එකක් දානවා. සේවක වේතන, සේවකයන්ට වේතන ගෙවලා තියෙනවා රුපියල් 4000ක්. එතකොට මුදල් අඩු වෙනවා, සේවක වේතන වියදමක් බවට පත් වෙනවා 4000ක්. සේවක වේතන වියදමක් බවට පත්. හරි, ඉතුරු ටික දාන්න. දැන් ඉවරයි පුතේ, හෑන්ඩ්ස් මාර්ක් එක ක්ලික් කරලා තියන්න. දෙන්නෙක් ඉවර වෙලා තියෙනවා. දැන් බලමු ඊළඟ ගනුදෙනු ටික. 4, ව්‍යාපාරයේ ගබඩාවෙන් ලබාගෙන පාවිච්චි කරලා තියෙන ලිපි ද්‍රව්‍ය අපි දැක්කා පාස් පේපර්ස් වල. ලිපි ද්‍රව්‍ය තොග අඩු වෙනවා, ලිපි ද්‍රව්‍ය තොග අඩු වෙනවා, වියදමක් ඇති වෙනවා ලිපි ද්‍රව්‍ය කියලා. 1200ක්, 1200ක් ලිපි ද්‍රව්‍ය වියදමක් ඇති වෙනවා. ඊළඟ පස්වෙනි එක, අප්‍රේල් මාසයේ විදුලි බිල්පත ලැබිලා තියෙන 1800ක් විදුලිය වියදමක් ගෙවලා නැහැ, ලැබුණා විතරයිනේ අදත් අපි කරානේ. ඒතර උපජිත විදුලිය ඇති වෙනවා, උපජිත විදුලිය. ඊට 6 වෙනි එක, අයිතිකාරු ඔහුගේ පෞද්ගලික පරිහරණය රුපියල් 6000ක භාණ්ඩ ගද්දි තොග අඩු වෙනවා, තොග අඩු වෙනවා. ඒක ගැනිල්ලක් බවට පත් වෙනවා, ගැනිලි බවට පත් වෙනවා. 7 වෙනි එක, අන්න රිවර්ස් එක. අන්න 7 වෙනි එක රිවර්ස් එක. අපි වික්ක බඩු ආපහු වෙනවා. ඒතර තොග වැඩි වෙනවා 1500ක්. ණය ගැතියා අඩු වෙනවා 2000ක්. මේක පුළුවන් වෙන්න. දැන් මේක මෙතනින් පටන් ගත්තම බලන්න පාස් පේපර්ස් වල කී තැනක හම්බ වෙනවද කියලා. ආදායම නැති වෙනවා 2000ක්, විකුණද්දී ඇති වෙනවා නැති වෙනවා. වියදම් නැතිවීම ධන 1500යි, විකුණුම් පිරිවැය, විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය. අන්තිම ගනුදෙනුව, ණය ගැතියකින් අපිට ලැබෙනවා රුපියල් 3600ක්.
හැබැයි ලැබෙන්නේ 4000ක ණය ගැතියෙක්ගෙන්. ඒතර ණය ගැතිය සම්පූර්ණයෙන් අඩු කරනවා. ලැබෙන්නේ 3600යි මුදල්. ඒතකොට ඉතුරු 400 අපිට පෙන්වන්න පුළුවන් වියදමක් වශයෙන්. ඉතුරු 400 බොල් ණය වියදමක් වශයෙන් පෙන්වන්න. හරි. අපි දැන් ඔක්කොම දාලා තියෙන ඒ ගාණ කියනවා තීරු එකතු කරන්න. මොකද ඒ දවස්වල කැල්කුලේටරේ දෙන්නේ නැහනේ. දැන් 2019 දන්ට අපිට කැල්කුලේටරේ භාවිතා කරන්න පුළුවන්. ඔක්කොම තීරු එකතු කරන්න කියන. එතකොට මේ තීරු එකතු කරාම 41800යි. මේ තීරු එකතු කරාම 74000යි. මේ තීරු එකතු කරාම 23000යි. 23000යි. මේ තීරුව එකතු කරාම 15 19 20යි 15 19 20යි 21යි 22යි 20යි 900යි. මේ තීරුව එතකොට එන්නේ 117යි 900යි මේක එන්නේ. වත්කන් තීරු 117900යි. හරි. ඊළඟට එයා අපෙන් හිමිකම කීයද කියලා අහනවා. හිමිකම. දැන් හිමිකම කියන්නේ පුතේ මේ තුනට. හිමිකම කියන්නේ මේක. ප්‍රාග්ධනය ආදායම වියද හිමිකම කියන්නේ. දැන් මේක ගැන්ලිත් අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා හිමිකම කිව්වම ප්‍රාග්ධනය ආදායම වියදම් ගැන්ලි තමයි. නමුත් මෙතන මේ තීරු වෙනකොට ප්‍රාග්ධනයෙන් ගැන්ලි අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා අයිමත් ගැන්ලි අපිට පෙන්වන්න ඕනේ නැහැ. එහෙනම් අපි කරන්නේ හිමිකම කියලා ඇහුවම මෙන්න මේ තීරු තුනේ එකතුව පෙන්වනවා. හිමිකම කියන්නේ ওই තීරු තුනේ එකතුව. හිමිකම. හිමිකම සමානයි මේක විදියට ප්‍රාග්ධනයට ආදායම එකතු කරලා වියදම අඩු කරනවා. මේ ප්‍රාග්ධනය තුල ගැන්ලි අඩු වෙලා තියෙන්නේ. ඒ නිසා ගැන්ලි අයිමත් වෙනවම පෙන්වන්න ඕනේ නැහැ. ඒ කියන්නේ 74000ට 23000 එකතු වෙලා 20900 අඩු වෙනවා. 76100ක් එනවා. 76100ක්. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි ලබන සතියේ ඉඳන් පාස්වර්ඩ්ස් ටික ආරම්භ කරමු. ගෙදර වැඩමුකුත් නැහැ. ලබන සතියේ ඉඳන් ඉස්සරහට යන්න. මොනවාරි අහන්න තියෙනවා අහන්න.